මේ දවස්වල ලේජන් වල ටිකක් කාර්ය බහුල දවස් කීපයක්. මොකද මේ දවස්වල රෝඩ් සේෆ්ටි ලෝක ශූරතාවලිය සහ ලේජන් ලීග් තරගාවලිය යන දෙකම පැවැත්වෙන නිසා. ඉතින් මේ තරගාවලිය දෙකම රෝඩ් සේෆ්ටි තරගාවලිය ශ්‍රී ලංකා ලේජන් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් ලේජන් ලීග් තරගාවලිය ගුජරාත් කණ්ඩායම නියෝජනය කරනවා. ඉතින් රෝඩ් සේෆ්ටි තරගාවලිය ශ්‍රී ලංකා ලේජන් කණ්ඩායම ඉහළින්ම රැජබෙනකොට එදා දකුණු අප්‍රිකා තරගය ඉවර වුණා විතරයි. ඩිල්ෂාන් ලේජන් ලීග් තරගාවලිය ඊයේ පැවති තරගයටත් ක්‍රීඩා කරලා තිබ්බා. ඒ ගුජරාත් කණ්ඩායම හා මණිපාල් ඩ්‍රයිවර්ස් කණ්ඩායම අතරයි. ඒ අනුව මේ තරගයේදී මණිපාල් කණ්ඩායම මුලින්ම පන්දුර පහර දී පන්දු අර 20 නිමා වන විට කඩුලු 8ක් දැමී ලකුණු 120ක් රැස් කළා. ඉතින් මෙහිදී පන්දු යැවීමේදී ගුජරාත් කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු අර 2කදී ලකුණු 18කට කඩුලු 2ක්ද තිසර පෙරේරා 1 කඩුල්ලක්ද පිද හෙළුවා. ඒ අනුව මේ ඉලක්කය හඹාගිය ගුජරාත් කණ්ඩායම පන්දු අර 17යි පන්දු 2කදී කඩුලු 8ක් දැමී තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා අවුරුදු ගණනාවක් වැඩ දාපු තිලකරත්න ඩිල්ෂාන් කොච්චර වයසට ගියත් තාමත් ඒ ගැන්ම ඇඟේ තියෙන බවට හොඳටම ඔප්පු කරනවා. මොකද එකපාර තරගාවලිය දෙකටම ක්‍රීඩා කරනවා මහන්සියක් නෑ. ඉතින් ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ක්‍රිකට් ගැන අලුත් තොරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ක්‍රිකට් ගැන අලුත් තොරතුරක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.